හොඳයි රයිකම් ටෙලිස් 2017 සම්මාන උළෙලේ පසුගියදා පැවැත්වුණා. එහිදී වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහනට හිමි සම්මානයේ චතික රූපවාහිනී විකාශය කළ සබහාධාරා වැඩසටහනට හිමි වුණා. එහිදී සම්මාන ලබාගත්තේ සබහාධාරා වැඩසටහනේ නිෂ්පාදක අනුරාධ දේවප්‍රිය. ඔහු සම්මානය ලබාගත් මොහොත නරඹලා ඇවිල්ලාම අපි ඔහුත් සමග කතා බහ කරමු. වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන අනුරාධ දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ සබහාධාරා විචිත්‍රාංග මාලාවට ඇතුළත් වූ කුණු කන අලි වැඩසටහනයි. වසරේ විශිෂ්ටතම සම්ප්‍රවේශක සම්මාන. හොඳයි අනුරාධ, මේ සම්මාන ලබා ගන්නකොට මොන වගේ හැඟීමක්ද හිතට දැනුනේ? එහෙම විශේෂ කියලා නෑ, නමුත් සබහාධාම වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළා තිලිනේ. ඒකට සබහාධාමට පෙරලා යම් කෙනෙක් ආචාර කළා කියලා වගේ හැඟීමක් ඇති වුණා. ඒක යට හුඟක් මිනිස්සු වැඩ කළා. ඒ හැමෝගෙම මහා ප්‍රබල දායකත්වය එක්තරා තැනකදී ලෝකයේ ඇතුළේ කතිකාවකට ලක් වෙලා සාකච්ඡා වෙලා යම්කිසි ආකාරයක ඇගයුමකට පාත්‍ර වුණා කියන හැඟීම තමයි මට මූලිකව දැනුනේ. හොඳයි, සබහාධාරා වැඩසටහනේ අරමුණ ගැන පැහැදිලි කරමු අපි. ඔව්, සබහාධාරා කියන සංකල්පය කියන්නේ නමක් විදිහට එන්න කලින් මේක මගේ හදවතේ චිත්තාවේශයක් බවට පත් වෙන්නේ අවුරුදු 7කට කලින්. එතකොට මම මේ සබහාධාමත් එක්ක සම්බන්ධ වැඩ කරේ මේ හිටිය රණවීර රියල් ස්ටාර් වැඩසටහනේ අවුරුදු 5ක් විතර එක දිගට. නමුත් මං ජීවත් කරගෙන ආවා ඒ ළමයව. එයා එක්තරා තැනකදී හොඳමයි කියලා හිතච්ච වෙලාවක සාකච්ඡා කරන්නට යොදාගත්තේ සංකල්පය ලියලා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ඒ වකට එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විදිහට හිටියේ ආචාර්ය සුමිත් පිලපිටිය. ඔහු කරා ගිහිල්ලා හසිනේ සරච්චන්ද්‍ර ප්‍රචාරකංශයේ ප්‍රධානි නිලධාරිතුමිය ඈත් එක ගිහිල්ලා ඒක ඉදිරිපත් කරාම ඒක හෙළාම එයාලා ඒක වැළඳගත්තා. ඊට පස්සේ අධීර කිහිපයක් යටතේ ගිහිල්ලා ඒ වකට අමාත්‍යවරයාගේ සමගත් සාකච්ඡා කළ අපි ඉහළ පාලනාධිකාරී විශේෂයෙන් සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ හරහා හැදිච්ච නිවැරදි විධිමත් යාන්ත්‍රණයකින් තමයි මේ වැඩසටහන හඳුන්වලා දෙන්නේ. එහි පරිධිය බවට පත් වෙන්නේ තිලිනේ. ඇත්තට මේ సౌందර්ය පෙන්වන එක නෙමෙයි. సౌందර්ය පෙන්වන්න ලංකාවේ ඕනතරම් වැඩසටහන් නිෂ්පාදනය වුණා රූපවාහිනී ඉතිහාසයේ ඇතුළේ. ඒ නිර්මාණය වෙච්ච ඒවා ඉක්මවා අතික්‍රමණය කළ යම්කිසි සාධනීය කාර්යභාරයක් අපිට පැවරිලා තියෙනවා කියන හැඟීම මූලිකව තිබුණා. ඒක නිසා මේක විද්‍යාත්මක පසුතලයක් යටි අරුතක් ගැඹුරක් සාධනීය අවකාශයක් තුල සාකච්ඡා කරන්න ඕන කියන ප්‍රධාන තේමාව තමයි තිබුණේ. ඒකම අභියෝග ගණනාවක් තියෙන වනාන්තරයක් ඇතුළතදී විශේෂයෙන්ම නල්වික් නිලියක් එහාට මෙහාට කළා රූගත කරනවා වගේ නෙමෙයි. අපි සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ සත්තු එක්ක. ඒ සත් අපි අතර තියෙන මේ සංනිවේදනය වගේ සත්තු අතරත් අපිට සංනිවේදනය කරන්න පුළුවන්. එයාව රීඩ් කරන්න මහන්සි ගන්න ඕනේ. හැබැයි මහන්සි වෙලා රීඩ් කරන සතෙක් කවදාවත් පිටුපාන්නේ නැහැ. ඒක අධ්‍යක්ීම උපරිම තියෙනවා. ඉතින් එයාව කොහොමද කැප්චර් කරන්නේ? එයාව කොහොමද උරා ගන්නේ? කොහොමද එයාව මිනිස්සු ගාවට array යන්නේ? දැන් සාමාන්‍යයෙන් BBC එකේ නැත්තම් Discovery එකේ මේ වගේ ලොකු සබහාධාම ගැන කරන ප්‍රෝග්‍රෑම් එකකට සාමාන්‍යයෙන් පැය භාගයක කාලයකට දින 50කට වැඩි කාලයක් ගන්නෝ රූගත කරන්න. හැබැයි අපි මේක සතිපතා ඉදිරිපත් කරනවා. දින 5ක් වගේ තමයි පාවිච්චි කරන කාලය ගත්තොත් එහෙම සමහර වෙලාවට. හැබැයි අර දින 50ෙත් සමහරුන්ට කැප්චර් කරන්න බැරි දේවල් අපි දවස් 5න් කරනවා. ඉතින් එහෙම වුණාම අපි වෙනුවෙන් සත්තුත් යමක් කරනවා, සත්තු වෙනුවෙන් අපිත් යමක් කරනවා, සබහාධාම වෙනුවෙන් හැමෝම වැඩ කරනවා. හොඳයි, සබහාධාර වැඩසටහනේදී කුණු කනාලි කියන මාතෘකාව යටතේ තිබුණ වැඩසටහනට තමයි ඔබ සම්මානීයට පාත්‍ර වුණේ. මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? ඔව්, ඇත්තටම දැන් මේ කුණු කාගේද තිලිනි? මේ කුණු මනසින් ඉතාම උසස්යයි විශ්වාස කරන සහ ගෞරවය කරන අපි අතර කතා කරන ඔබ මා ඇතුළත් අපේ කුලකය මිනිස්සු. හොඳයි, ඔබට මේ රූපරාම දෙක ගන්න පුළුවන්. ඔව්, මේ දකින්නේ මේ මෙයා ගල්ලෑල්ල ප්‍රදේශයේ මේක ඇත්තටම පැය 12ක ෂූට් එකක්. විශාල කාලයක් නෑ, නමුත් ඒකට අදාළ අනුපාන අනුරූප අනුසාංගික රූප සඳහා නිශ්චිත කාලයක් ගත වුණා. ඒ අරුණහම මේ සතා මේ ගල්ලෑල්ලේ කුණු කන්න ඇවිල්ලා පොලිතීන් කාලා ඒ පොලිතීන් හිර වෙලා දවස් 28කට වැඩි කාලයක් එක තැන දුක් විඳලා අලියෙක්
මිනිහෙක්ගේ පීඩණයට දැඩිසේ ලක් වෙච්ච වෙලාවක් ඔයා ඔය ඔහොම පැත්ත වැටිලා හිටියාම තෙලෙන ඒ පැත්ත තනිකර කුණු වෙන්න ගන්නවා ඊට පස්සේ අපිට වගේම තමයි නිව්මෝනියාව හැදෙනවා සමහර රූප රාම වල මෙයාගේ පේනවා ඒ කියන්නේ තනිකර අනිත් පැත්ත පෙල්ලුවාම JCB එකක් ගෙනල්ලා වැක්කිරෙන්න ගන්නවා එයාගේ සෙම නරක් වෙච්චා ඉතින් එයා අනිවාර්යෙන් මැරෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක ටෙලිකාස්ට් වෙන දවසේ විකාශය වෙන දවසේ හරියටම වැඩසටහන විකාශය වෙන්න විනාඩි 45කට උඩදී තමයි මෙයා මැරුණේ ඒ වෙලාවේ අපි MCR එකෙන් CG සුපර් කරා ප්‍රසන්ටේෂන් එකෙන් කියලා මේ මෙච්චර දවසක් දුක් විඳ මේ සතා මීට විනාඩි 45කට පෙර ආතුව මිය ගියා එතකොට කවුද මේ වැරද්ද බාරගන්නේ දැන් මෙයා මේ දඟලන්නේ මේ මරණ වේදනාවෙන් ඒ කියන්නේ මිනිසුන්ට සාපේක්ෂව තිලිනේ ලොකු මනසක් තියෙන ඒ කියන්නේ කිලර් වේල්ස් තමයි ලොකුම මොළයක් තියෙන්නේ ඩොල්ෆින් කෙනෙක් එයා ඩිසිෂන් ගන්න පුළුවන් ඒ වගේම අලියට ඩිසිෂන් ගන්න පුළුවන් අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ කසල එකතු කිරීම අපි දැකලා තියෙනවා පාරේ තැන කසල දාලා තියෙනවා අලිපමණක් නෙවෙයි හරක් බල්ලෝ පූසෝ මෙවැනි මේ වගේ සත්වත් මේ කුණු ආහාරයට අරගෙන මරණයටපත් වෙලා තියෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා බරපතල ප්‍රශ්නයක් මේක එතකොට මේ 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 ඔය දැන් ඔය ඔය වක් කරන්නේ පොල් තෙල් වතුරත් එක කලවම් කරලා වස්ති කරන්න දැන් ඔක පිරුණාම විරිලා යම් කිසි ඔය ලිහිසි ද්‍රව්‍යයත් එක්ක රිත්තයක් හැදිලා ඒකත් එක්ක එලියට ඇදලා ගන්න පුළුවන් නමුත් එහෙම ඇදලා ඉවර කරන්න පුළුවන් කුණු ගොඩක් නෙමෙයි තිබුණේ දැන් මේ ගුද මාර්ගය ඇතුලේ මේ පැසවනවා කියන්නේ විශේෂයෙන් මෙතනදී වෛද්‍ය ප්‍රමුදිත එකම වෛද්‍ය කලින්දු ඒ දෙන්න තමයි මේ සතා වෙනුවෙන් ගිරිතලේ වෛද්‍යවරුන් දෙදෙනා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මහන්සි වෙන්නේ මේ මේ ඒ කාර්ය මණ්ඩලයත් එක්ක නියාමකවරු ඇතුළු ඒ සහකාර අධ්‍යක්ෂවරු හැමෝම ඇවිල්ලා ඊළඟට ගමේ මිනිස්සු ඒ කියන්නේ මේ කුණු දෙන මිනිස්සුන්ට අමතරව මේ ඒ ගමේ මිනිස්සුත් මේ වගේ සංවේග වේලාවක සති ගණන් සමහරු වැඩට නොගෙහින් හිටපු අය අපිට හම්බ වුණා මේ අලියා ජීවත් කරගන්න ඒගොල්ලෝ දන්නේ නැහැ මේක විද්‍යාත්මකව මෙයා මැරෙයිද නොමැරෙයිද කියලා. නමුත් අපිව දෙපැත්තම දෝලණය වෙන රටක ඉන්නේ. කුණු දානවා වගේම දැන් කුණු දාන එකට විරුද්ධ මිනිස්සුත් ඉන්නවා. දැන් මේ අලියා නොකන දැල්ල ගිනි දැල්ල කියනවනේ. දැන් මේ ගිනි ගිනි ගහන කුණු කන්නේ අර අලි. හොඳයි මේ සබදාර වැඩසටහන කරන අතරතුරේදී අනුරාධ ඔබට සෑහෙන ලොකු අත්දැකීම් රාශියක් ඔබේ ජීවිතයට එකතු වෙනවා මේ ගමන් කරන ගමන් මාර්ගය ඉතාමත් අතිශය දුෂ්කර ගමන් මාර්ග ඔස්සේ ඔබට ගමන් කරන්න හැකියාව ලැබෙනවා මේද මොනවාද ඔබේ ජීවිතයට ලැබුණු අත්දැකීම් හැම දෙයක්ම අත්දැකීම් කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එකයි හරි වැදගත් වනාන්තරය ඇතුලේ අපි යන්නේ පයින් සමහර වෙලාවට අලි වෙඩිවත් ගෙනියන්නේ නැහැ ඒ කියන්නේ ඇත්තට අලිවෙඩි දානවා කියන එක ඇතුලේ විශ්වාස කරන ලොකුම දේ ගොඩක් අලි ලංකාවේ බිහිරි අලි ඉන්නෝ ඒ වගේ පීඩනයන්ට ලක් වෙච්ච විශේෂයෙන් පැටවුරංචුවක් ගාව එහෙම දානවා කියන්නේ ඒගොල්ලන්ගේ ලයිෆ් ටයිම් එකේ ඒගොල්ලෝ කන් ඇහෙන්නෙම නැති වෙන්න පුළුවන් වෙන සංනිවේදන ක්‍රම ඒගොල්ලන්ගේ උසස් වුණට යම් කිසි දෙයක් අපි නැති කරනවා ඉතින් ගොඩාක් වෙලාවට අපි සතාට කුයිල දැරෙන්නේ නැති වෙන්න එයාට හුලං යන දිශාන තිය පැත්ත මාරු කරලා යන ඒවා ඒව තමයි වයිල්ඩ් ලයිෆ් එකේ ගාය කරන්නේ ඒවම අපි කරනවා වුන් අපිත් එක්ක යනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් එහි බිම් මට්ටමේ අය ඉෂ්ට කරනවා ඉහළ මට්ටමේ අය වගේම බිම් මට්ටමේ අය තමයි මේ හැම සතා එක්කම ගැටෙන්නේ ඒ තත්ත්වයන් අඳුනගන්නේ මිනිස්සුයි සත්තුයි අතර තියෙන කෂ්ටන නවත්තන්න හදන්නේ කැලේ යනකොට කියලා එහෙම මේ කවදාවත් සත්තු අපිත් එක්ක එහෙම නෑ අරියාදුවට ඇවිල්ලා එහෙම නෑ පොඩි ඒගොල්ලන්ට සැකයක් කේන්තියක් එහෙම පොඩි මොකක්ද මේ වෙන්නේ කියලා ප්‍රශ්නයක් ආවම විශේෂයෙන් අලි වගේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ විද්‍යුත් චුම්බක පත කියලා තියෙනවා පොළවේ ඒ ඒ ඒවා පාවිච්චි කරන්නේ අලියෙක් ඔයා ගෙනihin දැම්මොත් එහෙම මෙතන ඉඳලා අපි රූපවාහිනිය ගාව ඉඳලා මුත්තුරු වලට අලියෙක් ගිහින් දැම්මොත් අලිය ආපහු එනවා මු රූපවාහිනියට මේනවා අපි අපේ ප්‍රෝග්‍රෑම්ස් වලත් කතා කරලා තිනවා ඒව ගැන හොඳයි අපි ඒ ගැන වැඩිතර තොරතුරු කතා බහ කරමු කෙටි විරාමයක් ලබාගෙන ඇවිල්ලා නැවත එකතු වෙමු හොඳයි අපි කතා බහ කරමින් හිටිය සබදාරා වැඩසටහනේ රූගත කිරීම කරනකොට කැලෑවැත්තේදී අපිට මුහුණ දෙන්න සිදුවෙන අභියෝග මොනවාද කියන කාරණේ පිළිබඳව අපි ඒ ගැන කතා කරමු හරි දැන් අභියෝග වශයෙන් දැන් අපි මුලින්ම පටන් ගත්තේ දෙලිනේ මේ කිඹුල්ලුන්ගේ එතකොට ඇත්තටම කිඹුලා කියන සතා ගැන එහෙම මිනිස්සු එච්චර ලොකු තැකීමකුත් නැහැ මහජ්ජාරජිත නිකන් නායට අහන්නේ නැති මිනිසුන් අහන
කැත එහෙම සතෙක් කියලා නිතන් ඒ නමුත් එයා පරිණාමයේදී පුදුම විදිහේ කට්ටක් ආපු සතෙක් එතකොට ප්‍රදීප් රත්නසිරි කියන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහෝදරයෙක් තමයි ඔහු ගැන ඉතා විශිෂ්ට අධ්‍යයනයක් කරලා තිබුණ පුද්ගලෙයි ඒ වගේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මීට පෙර අනාවරණය නොවිච්ච දැන් අපි අනාවරණය කරන විශාල රිසර්චර්ස්ලා පර්යේෂක ප්‍රමාණයක් ඉන්නවා ඔවුන්ගේ මහා ගාමක ශක්තියෙන් තමයි අපි මේ උකහා ගන්නෙ ඒවර කිඹුල්ලු 20ක් විතර ওই කාලය අතුරදී අල්ලලා තිනෝ පොඩි පැටියාගේ ඉඳලා මහා විශාල යුන් දක්වා ඒගොල්ලෝ සමහරට ඔඩොක්කුවේ තියාගෙන අපි කතා කරලා තියෙනවා ඒව ඔක්කොම කරලා තින්නේ ඒගොල්ලන්ගේ සයන්ස් එක කතා කරන්න සහ ඒගොල්ලෝ කොච්චර කසල ශෝධකයෝ විදියට මේ පරිසරයට ශක්තියින් එකතු කරනවද දායක වෙනවද අපිට වැඩිය කියලා පෙන්න ගන්න. දැන් සර්පයෝ ගත්තොත් එහෙම සර්පයෝ ගොඩාක් වෙලාවට අපි මරණෝ විසකුරුයි කියලා හිතලා. ඇත්තටම උග්‍ර විස සහිත සර්ප කොටස ඉන්නේ හරි පොඩ්ඩයි. ගොඩක් අයම මරන්නේ කිසිම විසක් නැති සත්තු පවා අපි මරනෝ. ඒකට හේතුව අනවබෝධය. විද්‍යාත්මකව අඳුනාගෙන නැතිකම. ඉතින් ඒවා නිවැරදි විදියට මිනිස්සු ගාවට ගියොත් එහෙම එක දවසකට සත්තු සර්පයෝ 10ක් බේරුණොත් කොච්චර බේරෙනවද දැන් ඔය අපි ගත්තොත් එහෙම ඊට අමතරව අලි වලස්සු කොටි ඔය හැම සතෙක්වම වගේ මේ විදිහ කව කරලා තිනෝ සමුද්‍රීය සීරපායින් ඇතුළුව එතකොට එහෙම ගත්තාම ඒ හැමෝම මහා මෙහෙවරක් පොදුවේ කරනවා ඔබට දැක ගන්න පුළුවන් පරිසරයේ තියෙන සුන්දරත්වය මොනතරම් සුන්දරත්වයක් තියෙනවද හැබැයි අපිම විසින් තමයි මේ සුන්දරත්වය නැති කරන්න කටයුතු කරන්නේ එහෙම නේද නරද ඔව් අර මේ 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 ගීතය ගායනා කරන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේම ශිල්පීන් කීප දෙනෙක් මේක ගීතය ලිව්වේ මම්මයි විශාරද සමන්ත පෙරේරා මේකේ සංගීතය හොඳයි අපි රූපරාම බලන ගම කතා බහ කරමු. මේ ප්‍රශ්න කරන්නේ මේ අපේ අපේ සෝබාදහම කොච්චර ප්‍රතාපවත්ද ලොකුද ඒක ඇතුලේ අපි කොච්චර පුංචිද හැබැයි අපිට හිතන්න පුළුවන් අපි මේ පුංචි තිත් වගේ වෙනවා මිසක් ලොකු සේවයක් කරන්නේ නැහැ කියන කාරණාව. දැන් අර කුණු කාපු අලිය මැරෙන එක වේවා හක්කපටස් කාපු අලියෙක් මැරෙන එක වේවා දලපූට්ටුව මැරෙන එක වේවා මේවා ඔක්කොම ඩොට්ස් ඒ කියන්නේ හුදු සිද්ධි එක සතෙක් ගැන කියන ප්‍රශ්නයක්. හැබැයි ඒ කතා කරන සතා විතරද මේ මැරෙන්නේ? නෑ සිස්ටම් එකම මැරෙන්නේ. මේ පද්ධතිය මැරෙනවා තිලිනිවත් මමවත් අනිත් කවුරුවත් හිතන්නේ. එතකොට මේ මිය යන පද්ධතිය එක මෙරි 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 ස්පීසස් විශේෂ නැති වෙලා ගිහිල්ලා එක්තරා තැනකදී ශූන්‍ය වෙන්න පුළුවන්. සිස්ටම් එක බිඳ වැටෙන්න පුළුවන්. බිඳ වැටුණ දාට අඬන එක නෙමෙයි කලේ වැදගත්. කලෙන් වතුර ගෙනල්ලා පුළුවන් තරම් සිසිල සහ පෝෂණය ජීවය පවත්ව ගන්න එක. ඉර යම්කිසි තැනකදී තීන්දුවක් ගන්න. ඒ වෙලාවේදී අපි පිච්චිලා මැරෙන්න පුළුවන්. එල් නිනෝ එනවා. ඒ වයින් විශාල වශයෙන් හානි වුණ පහුගිය කාලේ. දැන් මිනිස්සු කියනවා ගොවියෝ කියනවා මේ කන්නේ වෙන දවස්සා දැන් වහින්නේ නැහැ. කවුද සිස්ටම් එක වෙනස් කළේ? මිනිස්සු පද්ධතිය වෙනස් කරන්නේ අපි ඒ පද්ධතිය ඇතුලේ කවුරු හරි නැති වුණාම මිය ගියාම අපි කෑ ගහනවා අඬනවා අපේ ප්‍රතිචාර හරි වෙනස් හැබැයි ප්‍රතිචාර වලට කලින් ඒ නිවැරදිව තීච්ඡ తত্ত্বය තියෙන්න ඇරියා නම් අතීත මුතුන් මිත්තෝ වගේ එහෙම ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඇති වෙන්නේ. හොඳයි සබදාර වැඩසටහන කියලා කියන්නේ මේ බොහොම සාමූහික ක්‍රියාවලියක්. හැම කෙනෙකුගේම දායකත්වයෙන් සිදු වෙන ක්‍රියාවලිය. කොහොමද මේ සඳහා අනෙක් අයගේ දායකත්වය ලැබුණේ? ඒක වචනෙන් කියලා නිම කරන්න බෑ තිලිනි. දැන් මේ 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 සම්මානීය මට හම්බ වෙච්ච එකක්සේ මම කොහොමත් මම මගේ එහෙම ඒවා මට නැහැ. මේක පොදුයි. ටෙලිවිෂන් කියන්නේ පොදු එකක්. ඒක යුනිටි එකක් සාමූහික කලාවක් සහ විද්‍යාත්මක විධිමත් කලාවක්. එතකොට මේක පස්සේ සුවිශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම කැමරා අධ්‍යක්ෂවරයා, ශ්‍රව්‍ය සංකලන ශිල්පියා, සහාය අධ්‍යක්ෂවරයා, එකම සහායක නිෂ්පාදනයට දායක වන අය, රියදුරන්, ඊට පස්සේ සහාය කැමරාකරුවන්. එහෙම ගත්තාම විශාල පිරිසක්. නම් වශයෙන් ගත්තොත් ඒ සංස්කරණ ශිල්පීන්,
මාධ්‍ය රූප සජීවීකරණ ශිල්පීන්. දැන් මේ මේකට ඍජුවම දායක වෙන උඩම හෙඩ්ලයින් එක වගේ මේ නම් යන කට්ටිය කිව්වොත් එහෙම දැන් රංජිත් ජයන්ත කියන ජ්‍යෙෂ්ඨම කැමරා ශිල්පියා තමයි මේ වැඩසටහන් සියල්ලෙහිම සාතිශ්‍යයම බහුතරයක කැමරා අධ්‍යක්ෂණය. දැන් මුලදීම මම ශික්ෂාපදයක් ඉදිරිපත් කළා එක ටීම් එකක් ඉන්න ඕන කියලා. ඒ කියන්නේ සත්වයක වැඩ කරද්දි බෑ මාර්විවි කරන ටෙලිඩ්‍රාම එකක් කරන්න ගියත් එක ටීම් එකක් ඉන්න ඕනේ. නළු නිලිය මාරු කරන්නේ කලාතුරකින් මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තොත්. ඒ වගේ දැන් මේ සත්වයක වැඩ කරන්නේ ඒකලගේ චර්යාවන් අඳුනා ගන්න වටිනවා කියලා. මුල්ම දවස්වල පැය 24 අපි එක තැන වාහනේ හෝ ගහක හෝ අට්ටාලයක හෝ නැවතිලා හිටියා ප්‍රෝග්‍රෑම්ස් පටන් ගන්නකොට ගිය අවුරුද්දේ. එතකොට ලේ බහිනව කකුල් වලට වැහැලා ඉදිමෙනවා කකුල්. දැන් නමුත් සතා එනවා සත්තු එනවා යනවා ඒ හැම එකක්ම උරා ගන්න ලොකු මෙහෙවරක් කළා. එතකොට කැමරා ශිල්පී එක්කම ශ්‍රව්‍ය සංකලනයෙන් සිරිපාල බඹරැන්ද මහත්තයා, එතකොට අජන්ත සුජිත් කුමාර එක්කම පුබුදු මැදගෙදර ඔය වගේ සහායකවරු පිටිපස්සේ හිටපු එක්කම මගේ යුනිට් එකේ එකකේ තිලක් මහගමගේ මහත්තයා නිතරම හොයා බැලුවා. ඒ ඇරුණාම සහාය අධ්‍යක්ෂවරු විදිහට චමින්දද සිල්වා, සංජීව සෙනවිරත්න, ඉරංග ඉදල්ලාරච්චි ඔවුන් විශේෂයෙන්ම චමින්ද පෘතුල කාර්යයක් කරා. සමහර දේවල් දැන් අපි හැමෝ අතේම කැමරා තියෙනවා. ඒ කියන්නේ අපි කැමරා ශිල්පීන් යාට අමතරව කොයි පැත්තේ මේ ඉන්න ප්‍රධාන සතත් එක්ක ප්‍රශ්න හෝ මොනව හරි රියැක්ෂන්ස් කොතනින් එයිද අපි දන්නේ. ඒ හැම එකක්ම අපිට වැදගත්. ඒ නිසා අපි හැමෝම නිතරම බලන් ඉන්නේ අපිට කියව ගන්න පුළුවන් මෙයා ඊළඟට මෙහෙම කරයි එහෙම කියලා. ගොඩක් වෙලාවට මං කැලියට යනකොට මගේ ගෞරවයක් ආචාරයක් තියෙනවා. සතෙකුට වුණත් කඩා පනින්න හොඳ නැහැ. මං නිතර කියන වාක්‍යයක් තියෙනවා වනයේට යනකොට, මේ මගේ ඥාතීන්, මේ මගේ මිත්‍රයින්, මේ මා පෙර සසරේ ඇසුරු කළ අය, ඔවුන්ට මතක් වෙන්න ඕනේ දැන් අපේ මිත්‍රකම්. ඒ නිසා මාව දකින්න අපිත් එක ගනුදෙනු කරන්න ඒගොල්ලෝ ඉන්න ඕන කියලා. ඒගොල්ලෝ එකට රියැක්ට් කරනවා කියලා මම විශ්වාස කරනවා. හොඳයි, මේ විදිහට සාමූහික ක්‍රියාවලියක් විදිහට තමයි සබදාරා වැඩසටහන ඔබ ඉදිරියට අරගෙන ඉන්නේ. ඒ වගේම අනුරාධ, දැන් ඔබ ජාතික රූපවාහිනියේ ඇවිල්ලා ජාතික රූපවාහිනියේ වැඩසටහන නිෂ්පාදකවරයෙක්. කොහොමද ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ? ඔව්, ජාතික රූපවාහිනියට ඇවිල්ලා මම 2002 අවුරුද්දේ රූපවාහිනි සංස්ථාවට එන්නේ. ඊට පෙර මම වෙනත් මාධ්‍ය ආයතන දෙකක විතර වැඩ කළා. ඒ විශ්වවිද්‍යාල අවදීදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කටයුතු කරද්දී සහ ඒ ලෙවල් ඉවර වෙලා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මෙහි නිෂ්පාදකවරු කීප දෙනෙක් එක්ක මගේ සම්බන්ධතා තිබුණා. විශ්වවිද්‍යාල මට්ටමේ සිද්ධ වෙච්ච නලමුදු සුවඳ, වේදිකාවෙන් මහ පොළොවට වගේ උත්සව අවස්ථා එක්ක, විශේෂයෙන්ම ටීචි ඉවෙන්ට්ස් එක්ක වැඩ කරද්දී පරිසරය පිළිබඳව ගත්තොත් එහෙම ගාමිණී පුෂ්පකුමාර සහ කංචන මාරසිංහ කියන නිෂ්පාදකවරු දෙදෙනා තමයි මට මේ මාවතට සැරිසරත් එක්ක මාව ගන්න. එතකොට මම කොණ්ඩ බැඳලා වෙනස් මිනිසෙක්. ඔවුන් එක්ක රටවටා යෑමේදී, නොගිය තැන්වලට යෑමේදී, ඔවුන්ගේ කතිකාවන් ඇතුළේ විවිධ දේවල් මුණ ගැසුණා. ඒවට ආදරය කරන්න ගත්තා. එතකොට ඒ ඇතුළේ ගොනු වෙච්ච දේවල් වටිනවා. රූපවාහිනියේ දැන් මුලින්ම ඇහිල්ලා ප්‍රසන් කරපු ප්‍රෝග්‍රෑම් ගත්තොත් එහෙම සැරිසරටත් කලින් රිදම් චැට්ස් ප්‍රසන්නගේ එකම විනිතක් අගේ සෙනෙහසේ නවාතැන ඔය වගේ වැඩසටහන් ගණනාවක ඒ දවස්වල ගනුදෙනු කළා. ඊට පස්සේ තමයි ප්‍රවෘත්ති අංශයට මම නිෂ්පාදකවරයෙක් විදිහට එන්නේ. ඇවිල්ලා ඊට පස්සේ ආපු ගමන තමයි ඔය විවිධ දේවල් කරමින් යන්නේ. බොහොම රූපවාහිනිය අර වෙනත් මාධ්‍ය ආයතනත් එක්ක ගිහිල්ලා ඉඳලා ආපු කෙනෙක් විදිහට මුලින් පටන් ගත්ත තැන්වල රූපවාහිනිය කියන්නේ අගනා පීතෘවරයෙක්. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. උපමා විශය අතික්‍රාන්තයි. එයා හරි පුළුල්. එයාට මං හිතන්නේ ඊට වැඩිය ගොඩක් දේවල් කරන්න පුළුවන් කළක් තියෙනවා. ඉස්සරහදි කරයි කියලත් මං විශ්වාස කරනවා. මාධ්‍ය කියන්නේ මේ සිග්නල් සංකේත මේ විතරක් නෙමෙයි, මේ සංඛ්‍යාත විතරක් නෙමෙයි, ඒවට පණ දෙන්න ඕනනේ. ඒක පණ දෙන්න හොඳම ජීන්ස් ඕන, ජාන ඕන. සත්තුන්ගේ වුණත් දුර්වලය නැසෙනවා
එක්කෝ සබාදහමේ මොකක් හරි රියක්ෂන් එකකින් නැත්නම් ඒගොල්ලන් අතරම ඒගොල්ලෝ එයාව අයින් කරලා දාන හොඳම ජීන්ස් තියෙන රූපවාහිනියට කියලා මම විශ්වාස කරනවා ඉස්සර ඉඳන්ම මම හිතනවා ඒ ජාන මේක වැඩ කරන හැමෝටම තියෙනවා කියලා ඒක නිසා මම හිතනවා රූපවාහිනිය තරම් ප්‍රතාපවත් මිනිස්සෙක් මාධ්‍ය ලෝකේ නැහැ කියලා හොඳ එහෙමනම් බොහොමත් ස්තුතියි අද දවසේ අපිත් සමඟ සම්බන්ධ වුණාට යලිත් මෙවැනිම සම්මානයක් කරගෙන ජාතික රූපවාහිනියට ගෞරවයක් ගේන්න ඔබට හැකේවා වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ජාතික රූපවාහිනිය අපි සුබපතනවා හොඳ එහෙමනම් අඟහරුවාදා සංහිඳෙන් අපිට සමුගෙන යන්නත් කාලය ඇවිල්ලා අපි අදට ඔබෙන් සමුගන්න හැබැයි හෙට දිනේ බදාදා සංහිඳ සමග පෙරවරු 11:12 වෙනකම් ඔබට එකතු වීමේ හැකියාව තියෙනවා මම වැඩසටහන ආරම්භයේදී මතක් කරා වගේ අපේ ජීවිතයේදී එන ඕනිම ප්‍රශ්නකට හිත ශක්තිමත් කරගන්නව නම් ඕනිම ප්‍රශ්නය ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ගීතයක් සමගින් අපි ඔබෙන් සමු ගන්න ඔබට ජයග්‍රාහී අනාගතයක් සුබ දවසක් ගිහින් එන්නම්. ඉතමු මොහොතක් මිතුරනි. ඉතමු මොහොතක් මිතුරනි. නැත හොත් ගහකොළ සිහිල් ඇල දුල මුහුද මහසාගරේ මහාසාගර විහඟ සිව්පා මීන සේනා වේද ජීවිතය රකිම් හුයි නිසා නොවී අලසා සුබදමයි අපි සිනාසි යයි පෙම්බස් දෙමින් මේ ගයන්නේ සුබදහමේ නාදයයි මේ දෙනින්නේ සුබදහමේ රිද්මයයි සුබදාලා ශුතිරම් ලුබින් මතින් ආයුෂ වැඩේවා ඒ උතුම් මනුහසින් මේ අඳින්නේ සුබදහමේ සිද්දමයි මේ විඳින්නේ සුබදහමේ උණුසුමයි සුබදාලා ශුතිරම් ඉතමු මොහොතක් මිතුරනි ඉතමු මොහොතක් මිතුරනි නැත හොත් ගහකොළ සිහිල් ඇල දුල මුහුද මහසාගරය මුහුද මහසාගර විහඟ සිව්පා රකිම් හුයි